1952 මැයි මස 13 වෙනිදා පටන් රන්පුර සුමනා බාලිකා විද්‍යාලය රන්පුර නගරයේ බාලිකා පාසල් අතර ඉහළින්ම විරාජමානව තිබෙනවා. අතිගරු හේන් පිටිකතර ඥානසේන් පානන් විසින් ආරම්භ කළ රන්පුර සුමනා බාලිකාව 69 වසරක් මුළුල්ලේ රන්පුර පින්වර දියණියන්ගේ net පහන් දැල්මේ ඔවුන්ගේ ප්‍රතිභාවන් උපවත් කරමින් ලංකාවේ දෙවන බෞද්ධ බාලිකා පාසල ලෙසින් ශ්‍රී ලාංකීය පාසල් ශ්‍රේෂ්ඨයේ කීර්තිමත්ව අභිමානවත්ව ජීවෙන්නේ සුමනා බාලිකාවියන් වන අපට අභිමානයන් චරිත කරමින් ඒ සුමනා බාලිකාවියන්ගේ ප්‍රතිභා ප්‍රභාවන් අගයනුව සෑම වසරකම වාර්ෂිකව ප්‍රතිභා ප්‍රභා තරු පුර සංවිධානය වුණා. ගෝලීය වසන්ත තත්ත්වයකට මුහුණ දෙයි සිටින අප මෙවර ඒ වෙනුවෙන් දක්ෂයන් සොයන්නේ වෙනස් ආකාරයකටයි. මිරි පාසල සංකල්පය යටතේ ගායනය, වාදනය, යුම්පිහු, නර්තනය, අත්කම්, නාට්‍ය, චිත්‍ර සහ කතික යන අංශ වෙනුවෙන් සුපුරු පාසල් බාලිකාවන් සොයන ප්‍රතිභාවකවතර පුර දෙලසින් නරඹන්නටයි මේ සූදානම. මිරි පාසල සංකල්පයේ අවසාන දිගහැරුම ලෙස කොවිඩ් වසංගතය නිසා නිවසන කොට වී සිටින දේනියන්ගේ ප්‍රතිභාවන් නැගීම වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිභාවන්ට වේදිකා තැනීම වෙනුවෙන් ඉක්ොත් වසරවල පැවැත්වූ ක්‍රමවේදයන්ට තරමක් මෑත්ව යමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වන්නට අපට සිදු වී තිබෙනවා. දරුවන්ගේ මානසික පීඩාවන් දුරු කරමින් 6 සිට 13 දක්වා දරියන්ගේ ශක්තිය අභිසෙස් ගන්වන්නටයි මේ වෑයම. සෑම සුබ කටයුත්තකටම ප්‍රථමයෙන් සම්ප්‍රදායන්ට අනුගත වෙමින් පොල්තෙල් පහන් දැල්වීම අපේ සිරිතක්. ශ්‍රී ලාංකික අපට අනන්‍ය වූ මේ සංස්කෘතිකාංගය එම කටයුතු වෙනුවෙන් එක් කරන්නේ විශාල ආශිර්වාදයක්. ගෝලීය කොවිඩ් වසන්ත තත්ත්වය නිසාවෙන් සජීව විරාමයක් තුළ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් පොල්තෙල් පහන් දැල්වීමේ කාර්ය සිදු කිරීමට අපට අවකාශය ලැබුණත් නූතන තාක්ෂණයේ භාවිතයෙන් මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන් දැල්වන්නට අපට හැකිවීම ඉමහත් භාග්‍යයක්. එසේනම් මගුල් බෙරනාද මැදේ පොල්තෙල් පහන් දැල්වීමටයි මේ අවකාශය වෙන්වන්නේ. තවද තරගාවලියේ
පුරාවටම මාහට නිබඳව අත්වැලක්වෙමින් මිනිස්ස කටයුතු වලින් සහයෝගයේ පළ කරමින් සහයෝගය ලබා දුන් නර්තන අංශයේ සිරුම ගුරු මහත්මාත්මීන් මේ අවස්ථාවට ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ප්‍රථමයෙන් සෞන්දර්ය අංශයේ අංශ ප්‍රධාන අයිනීව කාන්ති මහත්මියද, නර්තන අංශයේ විශේෂ ප්‍රධාන ගංගා කුමාරි මහත්මියද, ශාන්ති කඩාරත්න මහත්මියද, චාන්දිනී නිශාන්ති මහත්මියද ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම තරගකාරිනියන් මම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම විද්‍යාලයේ සියලුම දියණියන්ද ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. පැසීලු තරගකාරිනියන් තරග සඳහා සූදානම් කරමින් ඒ සඳහා මෙහි වූ දයාබර දෙමව්පියන්ද මේ අවස්ථාවට මම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබන අතර මෙකී නොකී තරගයේ නැරඹීම සඳහා පැමිණි සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. බොහෝම ස්තුතියි. සුමනා බාලිකාවියන්ගේ නර්තන කෞශලයන් ඔබවත් කිරීමටත්, ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීමටත් ප්‍රතිභා ප්‍රභා තරුපකුර නර්තන තරගාවලිය මෙලෙස සංවිධානය වුණා. එසේනම් නර්තන තරගාවලියේ ආරම්භන පැහැදිලි කිරීමට සෞන්දර්ය අංශයේ අංශ ප්‍රදාන එච්.අයි. නීලකාන්තයේ ගුරුතුමියට මා ආරාධනා කර සිටිනවා. ආයුබෝවන්, මේ ඔබ අප එක්ව සිටින්නේ සුභාවි තරුපකුර නර්තන තරගාවලියේ අවසන් තරග වටය සමගයි. මාස 4කට පමණ ආසන කාලයක් තිස්සේ මිහිරි පාසල හා එක්ව මෙම නර්තන තරගාවලිය සඳහා අපගේ දරුවන් සූදානම් විය. තම තමන් ඉගෙන ගන්නා ශ්‍රේණි අනුව වෙන්වී තමන්ගේ නර්තන හැකියාවන් විනාඩි 2කට සීමා කර ගනිමින් වීඩියෝ ගත කර WhatsApp සමූහයක් මගින් අප වෙත ලැබෙන්නට සැලසීය. මෙම නිර්මාණ ශ්‍රේණිය අනුව වෙන් කර නර්තන අංශයේ ගුරු මහත්මින් 4 දෙනා එක්ව අවසන් වටය සඳහා ඉතාමත් සුදුසු නර්තන අංග තෝරා ගන්නා ලදි. මෙම කාර්යය අපට ඉතාමත් බාර දුර කාර්යයක් විය. 100කට අධික සංඛ්‍යාවක් අපගේ දරුවන් අප වෙත නර්තන නිර්මාණ එවා තිබූ අතර ඒ සෑම නිර්මාණයක්ම ඉතාමත් සාර්ථක තරඟකාරී මට්ටමක තිබෙන ලදි. අද පවතින ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම තරග නරඹා වෙන වෙනම ලකුණු ප්‍රදානය කර වැඩි ලකුණු ලබාගත් ප්‍රාසංගික නර්තන අංග අවසන් වටය සඳහා මෙසේ ඉදිරිපත් කරයි. එසේ නම් ආදරණීය දරුවනි, මෙම තරගකරුවන්ට තරගාවලිය ඉතාමත් සාර්ථක අයුරින් නිම කිරීමට හා ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරමින් තරගාවලියට මෙසේ ඇරයුම් කරයි. අප විද්‍යාලයේ සියලුම කටයුතු වලට මඟ පෙන්වමින් දරුවන්ගේ අවශ්‍යතා සහ වමනා සොයා බලමින් ඔවුන්ගේ දක්ෂතා ඔප්නන්වන්නට බෙහෙත් මහන්සි වන අප විද්‍යාලයේ විදුහල්පතිනි මනෝ මිස්සරි රත්නගුරු මෑණියන්ටයි මේ ගෞරවනීය ඇරයුම අප සම අමතක ලෙස. අපගේ දියණිවරුන්ගේ අධ්‍යාපනික කටයුතු ඇගයීම් කරනවා වෙනුවට අපගේ ආචාර්ය මණ්ඩලය මෙවර සංවිධානය කර තිබෙන්නේ සිසුන්ගේ වෙනත් බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇගයීම සඳහා ස්වභාවී ප්‍රතිභා ප්‍රභා තරු පොකුර නමින් තරඟාවලියක් සංවිධානය කරනු ලැබුවා. මෙම තරඟාවලියේදී සිසුන්ගේ ගායන, වාදන, එවැගේම නර්තන, කතික, ඉවුම් පියුම් වැනි විවිධ කුසලතා ඇගයීම සඳහා තරඟාවලියක් සංවිධානය කරනු ලැබුවා. මෙම තරඟාවලිය සඳහා අපගේ ආදරණීය දියණිවරු 1500 දෙනෙක් පමණ ඉතාමත්ම උද්‍යෝගයෙන් ක්‍රියාශීලීව සම්බන්ධ වෙලා කටයුතු කර එතුලින් මගේ දියණිවරු නිවසට වෙලා රැඳී සිටින මෙවන් අවස්ථාවක මානසික සංවර්ධනය සඳහා සහ ඔවුන්ගේ විෂය බාහිර ඇගයීම් කටයුතු සඳහා ඉතාමත්ම මහඟු අවස්ථාවක් මේ තුළින් ලබා ගත්තා. ඉතින් මෙම අවස්ථාව ඔවුන්ට සලසා දුන්න මාගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම තරගාවලිය සඳහා 1500ක් පමණ මාගේ ස්වභාවී දියණිවරු සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් දියණිවරුනි, ඔබ සියලු දෙනාටමත් මාගේ සුභාශිංසන එක් කර සිටිනවා මේ අවස්ථාවේ. එමෙන්ම අනාගතයේදී ශ්‍රී ලංකා මාතාව බබලවන ස්වභාවී ප්‍රතිභා තරුවක් වීමට ඔබ සියලු දෙනාට මාගේ ආදරණීය සුභාශිංසන මෙයින් පුද කරලා සිටිනවා. ස්තුතියි. ඊළඟට
ස්වභාවයේ දියණියන්ගේ දක්ෂතා එලි දක්වන්නට, දැකගන්නට, නරඹන්නට මේ අවස්ථාව වෙන් කරනවා. ඒ වෙනුවෙන් හය ශ්‍රේණියේ සහෝදරියන් සූදානම් වී සිටිනවා. ඔවුන්ටයි මේ සුන්දර අවස්ථාව. ඒ වෙනුවෙන් කරන සෙනෙහසේ ඇරයුමයි මේ. මගේ නම WR දෙවුණී මෙතුසරි. මම ඉගෙන ගන්නා පන්තිය 6 F පන්තියයි. Thank you.
පොළොව රැස්සම දෙව්ලෝ වගේ අතුමැටි ගැසූ විත්ති සීතලද උණුසුම
අයිබෝවන් මගේ නම හිරුෂි ගිනිජිකා මම ගුල්මර බණ හත දීකරෙන්න නිවාගන්න ඔබේ සතුටු මොහොත.
අයිබෝවන්. මගේ නම සවිද්‍යාව හසි. මම ඉගෙනම ලබන්නේ 7G ශ්‍රේණියේ. පුතාල හැමෝම වඩාත්ම ඉවසිල්ලින් කුතුහලයෙන් බලාගෙන ඉන්න මොහොතක්. ඉතින් පුතේ ඔයාලා හැමෝම දන්නවා අපි දැන් ලොකු ගැටලුවකට මුහුණ දීලා නිවෙස් වලට වෙලා හුදෙකලාව ගත කරන කාලයක් මේක. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබට නිර්මාණශීලී දරුවන් විදිහට නර්තන දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරන්න අපි සුවිශේෂී අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ සුභාවි තරු පොකුර නර්තන තරඟාවලිය මගේ ගරු විදුහල්පතිතුමියගේ අනුශාසකත්වයත් නිලානි මිස්ගේ මූලිකත්වය ඇතුව සෞන්දර්ය අංශ ප්‍රධාන නීලකාන්ති මිසුත් මමත් ශාන්ති මිස් චාන්දනී මිස් මේ තරඟාවලිය පුරාවටම පැවති නීති රීතීන්ට අනුකූලව යමින් තමයි නර්තන තරඟාවලියේ ප්‍රතිඵල මේ විදිහට ඔබට ලබා දෙන්න කටයුතු කරන්නේ. 6-7 ශ්‍රේණිය වල නර්තන තරඟයට ඉදිරිපත් වූච්ච දරුවන් විවිධ හැකියාවන් අපිට දැක ගන්නට ලැබුණා. නමුත් මේක තරඟාවලියක්. මෙහිදී අපට වඩාත්ම දක්ෂ දරුවන් 30 පමණක් තෝරාගෙන ජයග්‍රහණය සීමා කරන්න සිදු වෙනවා. මොකද තරඟයකදී ජය වගේම පරාජයද විරුද්ද දරා ගැනීම අපට හොඳ ආත්ම අභිමානයකට අවස්ථාව ලබා දෙනවා. අපේ දරුවෝ හරිම දක්ෂයි. ඒ හැම දරුවෙක් තුළින්ම විවිධ වූ කුසලතාවයන් අපි දැක්කා. ඒ නිසා මේ වගේ තරඟයකට ඉදිරිපත් වීමම ඔබ ලැබපු ජයග්‍රහණයක් විදිහට තමයි මම නම් දකින්නේ. විවිධ තේමාවන් ඔස්සේ යමින් තරඟය සඳහා තෝරාගත් නර්තනයන් ප්‍රාසංගිකව උපරිමයෙන් ඔබේ දක්ෂතාවයන් මත ඉදිරිපත් කරන්න පුතාලා ගොඩාක් වෙහෙසිලා තියෙනවා කියලා අපිට පේනවා. ඔබේ නිර්මාණ දිහා බැලුවහම මේ වගේ තරඟයකට ඉදිරිපත් වෙලා ඔබේ දක්ෂතා ප්‍රදර්ශනය කරන්න ඔබ ගත්ත උත්සාහය ගැන ඔබට නර්තනය උගන්වන ගුරුවරුන් හැටියට අපිට ගොඩක් සතුටක් දැනෙනවා. තරඟ ප්‍රතිඵල අනුව ඉතාමත්ම ඉහළින් අඩුපාඩු අවම කරගත් දරුවන් අද ජයග්‍රහණය ලැබලා තියෙනවා. අපි දැන් සුභාවි තරු පොකුර නර්තන තරඟාවලියේ 6 ශ්‍රේණියේ නර්තන තරඟ ප්‍රතිඵල බලමු. 6 ශ්‍රේණිය සුභාවි
තරුපකුර නර්තන තරගාවලියේ තෙවැනි ස්ථානය ලබා ගන්නේ 600 පන්තියේ ඉගෙනුම ලබන දනෝගි හේස්මා දියණිය. දෙවැනි ස්ථානය ලබා ගන්නේ 6F ශ්‍රේණියේ තරගයට ඉදිරිපත් වූ දේවමිනී නිත්සරණි දියණිය. 6 ශ්‍රේණිය ස්වභාවි තරුපකුණ නර්තන තරගාවලියේ ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබා ගන්නේ 6E පන්තියේ ඉගෙනුම ලබන රසදී තත්නදී දියණිය. දැන් අපි 7 ශ්‍රේණිය ස්වභාවි තරුපකුණ නර්තන තරගාවලියේ තරඟ ප්‍රතිඵල බලමු. තෙවැනි ස්ථානය ලබා ගන්නේ 7G පන්තියේ KPRB රුවන්තිලක් දියණිය විසිනි. දෙවැනි ස්ථානය ලබා ගන්නේ 7F පන්තියේ ඉගෙනුම ලබන දුලානි ඔහල්ලා දියණිය. ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ලබන්නේ 7G පන්තියේ ඉගෙනුම ලබන සවින්ද්‍යා ඔහාෂි දියණිය. ස්වභාවි තරුපකුර නර්තන තරගාවලියේ ජයග්‍රහණය ලැබූ 6-7 ශ්‍රේණිවල ස්වභාවි දියණියන්ට සුමනා බාලිකා විද්‍යාලයේ නර්තන අංශයේ උණුසුම් සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා. මීළඟට 8 ශ්‍රේණියේ සහෝදරියන්ගේ දක්ෂතා නරඹන්නට රස විඳින්නට ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රහර්ෂයෙන් නන්වන්නටයි මේ අවස්ථාව. ඒ සඳහා ඔවුන් හොඳින් සෝදානම් වී සිටිනවා. ඒ වෙනුවෙන් කරන සෙනෙහස ඇරයුමයි මේ. බෝවන් මම බිනදි මෙත්නාරා. මම ඉගෙනුම ලබන්නේ 8B ශ්‍රේණියේ. Thank you.
මහිමා සමනලි. මම ඉගෙනුම ලබන්නේ 8 ශ්‍රේණිය. මම මෙත්සදී ලෑෂා විජය සුන්දර. මම ඉගෙනුම ලබන්නේ 8 ශ්‍රේණියේ. දෙව් වගනා දෙව් වගනා
දක්ෂතාවන් ලොවට පෙන්වන්නට නමය ශ්‍රණයේ සහෝදරයා මෙලෙසින් සූදානම් වී සිටිනවා. ඒ සඳහා ඔවුන්ට මා ආරාධනා කර සිටිනවා. අයිබෝවන්, මම එන්දිදුනිත් මදිස්ථානායක. මම ඉගෙනම ලබන්නේ නමය ඒ ශ්‍රේණිය. මගේ නම එම්.බී. නෙල්සන් නයිෂා ජයරත්න. මගේ පන්තියේ නමය වසර 2.
මේ ශ්‍රේණිවල සහෝදරයන් තමන්ගේ නර්තන හැකියාවන් මෙලෙසින් ඔබ ඉදිරියට ගෙන එනු ලැබුවා. එසේනම් 8-9 ශ්‍රේණිවල තරඟ විනිශ්චය ඉදිරිපත් කිරීමට චාන්දනී කරුණාරත්න ගුරු මෑණියන්ට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ආදරණීය සුමනා බාලිකා දියණිවරුනි, 21 සියවසට අභියෝගාත්මකව මුහුණ දීමට සූදානම් වන ඔබ දැනුමට සමීප වීමට නම් අලුත් දෑ සොයා යා යුතුය. මෙන්න මෙවැනි කියමනක් තියෙනවා, අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා. එසේ අලුත් දෑ සොයන ඔබ රසඥතාවෙන් හා නිර්මාණශීලීත්වයෙන් බවින් පිරිපුන් අයකු කරවීම අනිවාර්යෙන් අපගේ වගකීමක්. එහි එක් අංගයක් ලෙසයි ඔබගේ නිර්මාණ තරඟාවලිය විද්‍යාලය මගින් සංවිධානය කළේ. වසංගත තත්ත්වය වසන්තයක් කරගත් ඔබ ඒ සඳහා නිර්මාණ ගණනාවක් අප වෙත ලැබෙන්න සැලැස්සුවා. ඒ සියලු දෙනාටම විද්‍යාලයේ නර්තනංශයේ වෙනුවෙන් සුභ පැතුම් හා ගෞරවය එක්කන්න ගමන් මා මේ සූදානම් වන්නේ 8-9 ශ්‍රේණිවලට අදාළ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට. එසේනම් 8 ශ්‍රේණියට අදාළ ප්‍රතිඵල නම් 8 තෙවන ස්ථානය ලබා ගන්නේ 8 F ශ්‍රේණියේ මෙන්සදී ලයේෂා, දෙවන ස්ථානය ලබා ගන්නේ 8 B ශ්‍රේණියේ බිනුදි මෙත්නාරා, පළවන ස්ථානය හිමි කරගන්නේ 8 C ශ්‍රේණියේ කවීෂි ප්‍රමෝද්‍යා. එසේනම් 9 ශ්‍රේණියට අදාළ ප්‍රතිඵල තෙවන ස්ථානය ලබා ගන්නේ 9 H ශ්‍රේණියේ KK දිව්‍යා සිත්මිනි, දෙවන ස්ථානය හිමි කරගන්නේ 9 B ශ්‍රේණියේ MD නෙත්මී මාෂා, පළමු ස්ථානය හිමි කරගන්නේ 9 A ශ්‍රේණියේ AYD දිසානායක. ඉතින් දුවේ ජය පරාජය සමව විඳ ගනිමින් ඉදිරියටත් මෙව නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා. ඊළඟට 10 ශ්‍රේණිය අපේම සහෝදරයා සූදානම් වී සිටිනවා ඔවුන්ගේ නර්තන කෞශලයන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට. ඒ වෙනුවෙන් කෙරෙන සෙනෙහසේ ඇරෙයි මේ. Thank you.
නිව පුතුව කෝනාගම බුදුන් යන නමදරු පලකමින් නිරයේ ගමන් සතයති නිවන් පුර සිරිදරු ඔපරුවන් සිතු මියවන් බුදු කයරියන් තිස සිරිපිරු දැබතුලෙන් දොස පසින් කෝනාගම බුදුන් අනගෙන දරු විස පටන් නලලදනුවන් පැමතෙන යනන් ගහන තනිටා යුග සවන් යුග තුලද බෙල්ලද ජෙවර බැලමිට අන පිටා ඈත පිට අලු දසගිලද සහ දසලුෙන් දොස හුල පුතා ඈත කරමා හනින් අට විසි අයිබෝමන් මගේ නම ගිමන් සංජනා මම ඉගෙනම ලබන්නේ 10 ඩී ශ්‍රේණියේ Thank you.
කෞශල්‍යයන් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ඒ වෙනුවෙන් ඔවුන්ට කරන ආදරණීය ඇරයුමයි මේ. අයිබෝවන්, මම ඖෂධි සත්සරණි. මම ගිනුම ලබන්නේ 11 ජී ශ්‍රේණියේ. අයිබෝවන්, මම තරුෂි ආයේෂා නිශ්ශංක. මම ඉගෙනුම ලබන්නේ 11 ඩි ශ්‍රේණියේ. Thank you.
මිලඟට 10/11 ශ්‍රේණි වලාපේම සහෝදරයන්ගේ තරඟ විනිශ්චය ඉදිරිපත් කිරීමට ශාන්ති කරුණාරන්දු ගුරු මෑණියන්ට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කලාවක් අගයන ලොවක් සනහන අභිමානවත් කලාවක සාඩම්බර හිමිකාරීත්වය යලි යලි තහවුරු කරමින් විද්‍යාඥානයක සතුට සමීප කරවීමේ මොහොතයි මේ. විශේෂයෙන්ම තරඟයට සහභාගී වූ දරු දැරියන් නර්තන කලා මගට දැවැන්තයන් වන බව පැවසුවොත් එය සැබෑවකි. ඔවුන් දැනටමත් ජාතික මට්ටම් නර්තනය අතික්‍රමණය කිරීමට සමත් වූ ඔවුහ. දූපුතුනි, කලාලවේ සැබෑම දක්ෂයන් වීමට ඔබට නිතතින්ම වරම් හිමි වේවා. එයයි අප පැතුම. එසේනම් 10 ශ්‍රේණි නියෝජනය කරමින් තරඟවැදී තෙවැනි ස්ථානයේ දිනා ගනු ලබන්නේ අංක 5/8 තරඟ කළ 10 ඊ ශ්‍රේණියේ RW දුලානි රශ්මිලා දියණියයි. එම තරඟයේ දෙවැනි ස්ථානය හිමි කරගනු ලබන්නේ අංක 10/8 තරඟ කළ 10 එච් ශ්‍රේණියේ හංසනා දිනේන්ද්‍රී දියණියයි.
තරගයේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්න ලබන්නේ අංක 4 යටතේ තරඟ කළ 10H ශ්‍රේණියේ PDG දෙවමි දිනංගා පිරිස් ශිෂ්‍යාවයි. මීළඟට යෙදී තිබෙන්නේ 11 ශ්‍රේණියේ තරඟ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමයි. මෙම නැත්තන තරගාවලියේ 11 ශ්‍රේණියේ තරඟයෙන් තෙවැනි ස්ථානයේ හිමි කරගන්න ලබන්නේ අංක 3 තර යටතේ තරඟ කළ 11B ශ්‍රේණියේ MPTA නිශ්ශංකා දියණියයි. මීළඟට දෙවැනි ස්ථානයේ හිමි කරගන්න ලබන්නේ අංක 4 යටතේ තරඟ කළ 11E ශ්‍රේණියේ රචිපබා පියුමිනි දියණියයි. සයිබර් අවකාශ නැත්තන තරගාවලියේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්න ලබන්නේ අංක 5 යටතේ තරඟ කළ 11D ශ්‍රේණියේ ඊවිතයන්සාන්සලී දියණියනි ඔබයි. ජයග්‍රහණය කළ දැරියන් සියලු දෙනාටම සුභපැතුම් එක් කරනුයේ මෙම ජයග්‍රහණයේ ඉදිරි ගමන් මඟට ආභරණයක් කර ගැනීමට කරන ඇරයුමත් සමගයි. මීළඟට තම නර්තන හැකියාවන් ඉදිරිපත් කිරීමට සූදානම් සිටින්නේ පසුගිය වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි සුභාවී දියණියන්. ඔවුන්ට කෙරෙන සෙනෙහස ඇරයුමයි මේ. මගේ නම අනුත්තර හංසමාලි රාජපක්ෂ. මම මෙවර අපත සාමාන්‍ය පෙළ විභාගයේ අයිබෝ මගේ නම දින්ති හංසික. මං ඉගෙනුම ලබන්නේ 12S ශ්‍රේණිය. දූල් සාලුව පාට ඔසරිය කරක තමා පිර දූල් සූරත් බැඳි සවරන් සේසත් චා මර දවුල් පොම්බු සංඛනාද
අයිබෝවන් මම කමෝෂි ගිම්හනියර මම ඉගෙනම ලබන්නේ 12 ශ්‍රේණියේ. ජය මාතු සිව භක්ති පුර භක්ති ගුණ යුක්ත වරදීවා. අයිබෝවන් මගේ නම තිරිණි චතුරිකා මම ඉගෙනුම ලබන ශ්‍රේණිය 13 ජේ2. ගණපති දෙතින් වන මෙහිකත් රකිති මෙදෑරන දෙන්නේ මට නුවන අසම් දෙවියනි දේව සුභ ගණ ආයුකෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍ර මහ බඹු ආයු කෝවා. රන් රසවෝ මා රන් තිසරුම් මෙද මෙලෙන මාලා
කොළු කුලින් වට සුකුමලසෙම්මා අනඟ රඟාමයි හදනම්මා අනඟ රඟාමයි හදනම්මා පඩිපුර අලු කල අඳට ගන්න තොපට පුදුසන් සාතුනි සොඳට ඉට නොදී අවුලකු මෙතැන ගිහි පැට ගඩයකෝ පත්සිෙන් සනු පසට වන්සරය යමින්යකුන් මග ලන්නමි අතින් නොගියොති මන්දක මෙම තුන්න සොල පිටී ගෙන හනික සමන්තවි අනින් නොසිටම යන්නයක අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් වෙනුවෙන් සැකසුණු තරගාවලියේ තරග ප්‍රතිපල. මෙය නිතරග ජයග්‍රහණයකි. 11D ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සඳුනි අනුත්තරා දියණියයි. දියණිය ඔබට නර්තනාංශයේ සුභපැතුම්. මීළඟ තරග ප්‍රතිපලය 12 ශ්‍රේණියයි. අවසන් තරග වටය සඳහා තරගකාරණයන් දෙදෙනුගේ නිර්මාණ ඉදිරිපත් වූ අතර එම නිර්මාණ දෙක අතරින් දෙවැනි ස්ථානය ලබා ගනු ලබන්නේ 12H ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනිති හංසිකා දේනියයි. පළමුවෙනි ස්ථානය ලබා ගන්නේ 12A ශ්‍රේණියේ ඉගෙනුම ලබන කමෝෂි ගිම්හානි දේනියයි. ඔබ දෙදෙනාට අපගේ සුභපැතුම්. 13 ශ්‍රේණිය. ඉතාමත් උණුසුම් වූ තරගයකි. අවසන් තරග වටය සඳහා ඉදිරිපත් වූ තරගකරුවන් වන්නේ 13A ශ්‍රේණියේ චමුදිකා වීනා දේනියත් 13J ශ්‍රේණියේ තිලිනි චතුරිකා දේනියත්ය. මිනිෂ්‍ය මණ්ඩලයේ අවසන් ලකුණු එකතුව සමගින් සම වූ මෙම තරගකරුවන් දෙදෙනාම 13 ශ්‍රේණියේ පළමු ස්ථානය ලබා ගන්නා බව මිනිෂ්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත. එබැවින් දියණියනි ඔබ දෙදෙනාටම අපගේ නර්තනාංශයේ උණුසුම් සුභපැතුම්. එසේනම් දරුවනි ජය හා පෙරදුම සමසේ විඳගන්න ලබන වසර ජයග්‍රහක වන්නට අදිටන් කරගන්න. මෙවැනිම සුභාවී තරු පොකුරු නර්තන ප්‍රසංගයකින් අප ඔබ හමුවෙමු. සුභාවී මාතාව සදාකල් දිනේවා. අප විද්‍යාලයේ විදුහල්පතිනිය හා අනන්තින කාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ සෞන්දර්යාංශයේ සංකල්පය හා කැපවීම මත මෙම වැඩසටහන සාර්ථකව නිමා කිරීමට අපට හැකියාව ලැබුණා. එසේනම් ස්තුතියි කතාව ඉදිරිපත් කිරීමට චමුදි කවීනා සොයුරියට මා ආරාධනා කර සිටිනවා. අයබෝවන් සියලු දෙනාගේම අවසරයි. පුරා හෝරා දෙකක පමණ කාලයක සිට ඔබ අප නිසල්වන්නේ බලා සිටි ඒ උත්කර්ෂවත් තරගාවලිය මෙසේ නිමාවට පත් වුණා. එදා මෙදා තුර රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය නර්තනාංශය කවදත් පාසලේ නම බැබළවීමට සමත් වුණා. සුභාවී රංගසර ප්‍රසංගය වැනි සුන්දර ප්‍රසංගයක් අපට කිසිදා අමතක කළ නොහැක. අද දින අපත් සමග එක් වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය ගරු විදුහල්පතිනි මනෝමී සෙනවිරත්න මැතිණියනි, ඔබ ඇතුළු සියලුම විදුහල්පතිතුමන් තුමියන්දාට බෙහෙවින්ම ස්තුතියි. මෙවැනි සංකල්පයක් අපට හඳුන්වා දීම වෙනුවෙන් රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය හිටපු ගරු විදුහල්පතිනි ජයන්ත චන්ද්‍රාණි මැතිණියනි, ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. පුරා මාස 4ක සිට මිහිරි පාසල වට්ස්ඇප් සමූහය හරහා අපව දිරිමත් කරමින් තරගය සංවිධානය කළ නිලානි චන්දිමා ගුරු මෑණියනි, ඔබටත් බෙහෙවින්ම ස්තුතියි.
එසේම තරගකාරිනියන් එක් රැස් කරමින් ඔවුන්ට මඟ පෙන්වමින් තරගයේ විනිශ්චය කටයුතු වලට එක් වූ සෞන්දර්ය අංශ ප්‍රදාන එච්.අයි. නීලකාන්ති ගුරුමෑණියන්ටත්, නර්තන විෂය ප්‍රදාන ගංගා කුමාරි ගුරුමෑණියන්ටත්, චාන්දන නිශාන්ති ගුරුමෑණියන්ටත්, ශාන්ති කරුණාරත්න ගුරුමෑණියන්ටත් බෙහෙවින්ම ස්තුතියි. එමෙන්ම තරගාවලියේ පරිගණක හා තාක්ෂණික කටයුතු වලට උපරිම සහයෝගයක් ලබා දුන් කිමා ඩේමියන් සොයිරාටත්, අප විද්‍යාලයේ 11 ඩී ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිහන්සා හංසලි සොයිරියටත් බෙහෙවින්ම ස්තුතියි. එමෙන්ම තරගාවලියට සහභාගී වූ සියලුම සොයුරියන්ටත්, ඔවුන්ව දිරිමත් කළ ආදරණීය දෙමාපියන්ටත්, මෙම කාර්ය සාර්ථකව නිම කර ගැනීමට නන්නයිරින් උපකාර කර සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි. ආදරණීය සොයුරියනි, ජය පෙරදුම සමසේ විඳ ගනිමින් සුභාවී ප්‍රතිභා ප්‍රභා තරුපුකර තරගාවලිය අවසානය මෙසේ සනිටුහන් කරමු. චිරංජයතු සුමනා විදුමෝනි. නිවෙස්වල කොටු වූ දරුවන්ගේ ප්‍රතිභාවන් ඇගීම් වෙනුවෙන් අපත් සමගින් රැඳුන ඔබට නිරෝගිමත් අනාගතයක්. චිරංජයතු සුමනා විදුමෝනි. Saturday.